ඔබේ ජීවිතේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. ඉන්ද්‍රකීලයේ සදහම් දේශනාව ශ්‍රවණය සඳහායි අප මෙලෙසින් සෝදානම් වන්නේ. අලුත් අවුරුද්ද උදාව තිබෙනවා. ඉදිරියට ජීවිතය තුළ අලුත් හැඟීම් සමග අලුත් අවුරුද්දේ ආශිර්වාදය එක්කරගන්නට අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් වනවා. නිරන්තරයෙන් අලුත් වෙමින් ජීවිතය නව ජීවයකින් ආරම්භ කරන්නට උත්සාහ කරන ඔබ සැමට මේ උතුම් ධර්මානුශාසනාව නිරන්තර ආශිර්වාදයක් වේවා. ඒ ප්‍රාර්ථනා පෙරදරි කරගනිමින් තම් සභා මණ්ඩපයට වැඩමව අවදාළ කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයට පින්සිත ඇති සියලු දෙනා වෙනුවෙන් අද දවසේදී මේ උතුම් ධර්ම දානය සිදු කරන්නේ අංක 29 වික්‍රමසිංහපුර පාර බත්තර මුල්ල පදිංචි ඉන්ද්‍රජිත් ෆොන්සේකා මහත්මයා විසින්. එසේනම් උතුම් වූ සදහම් දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මේ සූදානම තිලෝකුරු අමාමෑණී සම්මා සම්බුදුපියාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කිරීමට පළමුව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට සුවඳ මල් අනුමෝදන් කරමු. සාතු සාතු සාතු. දැන් සිරිත් පරිදි දැහත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. සාතු සාතු සාතු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් උතුම් වූ සදහම් දේශනා පැවැත්වීමට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනා එක්ව තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාතු සාතු සාතු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං අමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච ඊලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡාන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. න
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුබ්බි වාතේ බි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමීයෝ අරිය සච්ඡානි අවෙච්ච පස්සති තී. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතුව තියෙනවා කියන කාරණාව අපි හැමදාම කියනවා. ජීවිතය හදාගන්නවා කියලා කියන්නේ අපේ මානසිකත්වය නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට හදාගන්න එක. ඒ ගැන අපි ගොඩක් දුරට කතා කරලා තියෙනවා. අපි එක එක්කෙනාට එක එක්කෙනාට සිතුවිලි එන්නේ, සිත් පහළ වෙන්නේ, නොයෙකුත් දේවල් කරන්න පුළුවන් විදිහට, ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන් විදිහට තමන්ව නිර්මාණය වෙන්නේ තමන්ගේ සිතේ උපදින ස්වභාවයන් අනුකූලවමයි. ඉතින් ඒක නිසා ඒ ගැන අපි ගොඩාක් අවධානයෙන් සිටින්නට ඕනේ. ජීවිතය නිවැරදි කරගන්න නම් අපි මානසිකාර නිවැරදි කරගන්න ඕනේ. මේ ගැන ගොඩක් කතා කරා. ඉතින් ඒ ගැන ඉස්සෙල්ලාම මතක් කරේ අලුත් අවුරුද්ද උදා වුණාට පස්සේ අපි මේ ගැන සැලසුමක් තියෙනවද කියලා අහන්නත් එක්ක. අද දැන් අලුත් අවුරුද්දක් උදා වෙලා පළවෙනි දවස. හුඟක් වෙලාවට සමහර කට්ටිය හිතනවා මේවට එතරම් ගරු කරන්න ඕනේ නැහැ කියලා. මම ඒවට අටවෙනිදා විතර හොඳ උත්තරයක් ලබා දුන්නා. හැම එකක්ම තමන්ගේ අභිවෘද්ධිය සඳහා භාවිතා කරන්න කියලා. හැම එකක්ම ජීවිතයේ තියෙන හැම සිද්ධියක්ම, උපන්දිනයක්, ජනවාරි පළවෙනිදා දවසක්, අවුරුදු දවස, අර ඔකට හරි අපූර්ව උදාහරණයක් තියෙනවා. සමහර මේ ඕනවට වැඩිය හිතන අයට ඒක නරක නෑ. නමුත් සමහර දේවල් වල තියෙන ගැඹුරු අර්ථ තේරුම් ගන්න බෑ. අනේ පිටු සිටුතුමාගේ මිනිපිරියක් හිටියා. මේ මිනිපිරියට තිබුණා බොනික්කේ. මේ බොනික්කා බිම වැටලා කැඩෙනවා. කැඩුනහම දැන් මිනිපිරිය හරියට අඬනවා. අන්තිමට මොකද කරේ? අනේ පිටු සිටුතුමා හැම්බලෙන් බලන්නේ මොනවා හරි නිමිත්තක් අරගෙන කාට හරි මොනවා හරි දෙන්න. මිනිපිරියව සනසන්ඩ කියලා ලෑස්ති කරේ මොකද්ද? දානයක් සූදානම් කරා බොනික්කා වෙනුවෙන් කියලා. අදාළ නෑ, කවුරු හරි හිතයි ඒක මහා මෝඩ ක්‍රියාවක් කියලා. අනේ පිටිසිරිතුමා හොඳටම දන්නවා බෝනික්කන්ට පින් දෙන්න බෑ කියලා. නමුත් එතන අරමුණ තිබ්බේ මොකද්ද? දානයක් දෙන්න. ඒ දානානිසංසය හැම දෙයකටම වඩා වටිනවා. ඒ වගේ තමයි හැම දෙයක්ම. ඒ වගේ දේවල් පවා තමන්ගේ යහපත, අනාගත යහපත සඳහා, තමන්ගේ යහපත සඳහා භාවිතා කරගන්න ඕනේ. ඒ වගේ සිංහල අලුත් අවුරුද්ද කියන මේ ක්‍රමවේදය තුළ ඉගෙන ගන්න තියෙන දේවල් සහ මේ අපේ ජීවිතවලට එකතු කරගන්න තියෙන දේවල්. දැන් මම කලින් කිව්ව දේවල් කරාද දන්නේ නැහැ, කරපු කට්ටියට නම් තේරෙන්න ඇති. නුනගතයට ඉස්සෙල්ලා වැඩ අතහැරිලා දැම්ම නම් නුනගතේ වෙලාවේ වැඩ අතහැරීම කියන එකේ තියෙන සුවය අත්විඳින්න තිබුණා. ඒද හැම වෙලේම ඉන්නේ ඊළඟ මොහොතේ තව වැඩකනේ නේද? හැම වෙලේම ඉන්නේ ඊළඟ මොහොතේ මට මේ වැඩේ තියෙනවා, ඊළඟට මේ වැඩේ තියෙනවා, අහවල හම්බෙන්න යන්න තියෙනවා, අහවල් වැඩේ තියෙනවා, උයන්න තියෙනවා, නාන්න තියෙනවා, රෙදි හොදන්න තියෙනවා, හරිද? මොනවා හරි තියෙනවා. ඉතින් මම අවුරුද්දට කලින් කිව්වේ විශේෂයෙන්ම ඉන්ද්‍රගීලයේ වැඩසටහනත් එක්ක ඉන්න ජීවිතයේ මේ හම්බෙලා තියෙන දේවල් වල යම් යම් ගැඹුරු අර්ථ තියෙනවා, ඒවා හොයන්න පටන් ගන්න ඕනේ. හරි, ෆෝන් එකත් අතාරින්න කියලා කිව්වා මම. නැත්නම් ඒකේ තියෙන වැඩ හින්දා මේක නිදහසක් එන්නේ නැහැ. ඔය නොනගතේ කාලේ පුණ්‍ය කාලය බලන්න. ඊට කලින් බොහොම කලබල වෙලා අර විභාගයකට ඉස්සෙල්ලා වගේ හරි වේගෙන් වේගෙන් අර නැකත දිහා බලාගෙන ඊට කලින් ඔක්කොම වැඩ ටික ඉවර කරන්න ඕනේ, ඉවර කරන්න ඕනේ කියලා ගෙදර තියෙන ලිප් බඳින ඒවා තියෙනවා නම්, කිරි උතුරන්න බඩු එකතු කරන් තියෙනවා, ඔක්කොම ඉවර කරගන්න ඕනේ. එහෙම ඉවර කරපු කට්ටියට හරියටම එතන ඉඳලා ලිප් ගිනි මොලවන වෙලාව එනකන් මේ ලෝකේ වැඩක් නැහැ. ඒ වෙලාවේ නිදහස් චින්තනයකට තියෙන වෙලාව, ඒක පොඩ්ඩක් දැනුණා නම් මේ අවුරුද්දේ ඒ වගේ වෙලාවල් දාගන්නවා කට්ටිය. හරිද? ඒ වගේ වෙලාවල් කියන්නේ අපේ මනසට විවේකයක් ලැබෙන වෙලාවල්. ඒ වගේ ඇත්තටම දවසේ වැඩ කටයුතු නිමා කරලා, මට මතකයි ඉස්සර අපේ මුතුන් මිත්තෝ දවසේ වැඩ ඔක්කොම ඉවර කරනවා. ඉවර කරලා පිරිසුදු වෙලා
තමයි දවසේ වැඩ ඉවර කරලා. දැන් උදාහරණයක් විදිහට අපි 100 ලා ගත්තොත් එයාට හන්දෑවේ 5 වෙනකොට වැඩ ඉවර කරගන්න. ඊට පස්සේ ඒ එයාගේ බුද්ධ වන්දනා කරන වෙලාව තියෙන 7ට. හැබැයි ආච්චිගේ එහෙම නෙවෙයි. හරිද? එයාගේ බුද්ධ වන්දනා වෙලා තියෙන 9ට. එයාත් සියලු වැඩ ඉවර කරගන්නවා. ඉවර කරගෙන පිරිසිදු වෙලා දැන් බුද්ධ වන්දනා දෙකක් ගෙදර. ඇයි වැඩ ඉවර කරලා තමයි එතෙන්ට යන්නේ. එතකොට හැමදාම පොඩි නුනගත කාලයක් තියෙනවා. එතනින් එහාට ආයේ වැඩක් නැහැ. නිකන් ඉන්න පොඩි වෙලාවක් හිතන්න ජීවිතය ගැන අඩුම ගන්න හිතන්න වෙලාවක් අපේ ප්‍රත්‍යවේක්ෂා සටහන පුරෝලා එහෙම හරිද? හෙට දවසේ සැලසුම් කරලා ඒකත් ඉවර කරලා දාලා අද දවසේ දිහා ආපහු හැරිලා බලලා කොච්චර වටනවද කියලා දන්නවද? දවසක් ඉවර වෙනකොට ඒ දවස දිහා ආපහු හැරිලා බලලා අද මට ප්‍රයෝජනවත් දේවල් මොනවද කරේ? අන්නයට ප්‍රයෝජනවත් දේවල් මොනවද කරේ? සමහර දවස් ගත්තොත් නඩත්තු විතරයි කරලා තියෙන්නේ. නඩත්තු කියන්නේ මොනවද? මූණ හෝදන ඒවා, ඇඟ පිරිසිදු කරන ඒවා, රෙදි හෝදන ඒවා, උයන ඒවා, කන ඒවා, එතකොට සින්දු අහන ඒවා, නාට්‍ය බලන ඒවා ඔක්කොම දෛනික නඩත්තු කටයුතු. රස්සාව කියන්නේ නඩත්තුද නැද්ද? ඇයි මේක නඩත්තු කරන්න ඕනේ ඒවා එකතු කරන දේවල්. එතකොට අන්තිමට මුළු දවසම බලපුවම කරලා තියෙන්නේ මොකද්ද? හම්බෙච්ච මේ බඹයක් විතර වෙච්ච ශරීරය පවත්ත ගන්න ඕන කරන දේවල් කර කර ඉඳලා නැත්තරම නැති වෙලා යන ජීවිතයේ අන්තිමට පවත්ත ගන්න ඕන කරන දේවල් වගේක් කර කර ඉඳලා ඒකද ජීවිතේ? මේ ජීවිතේ වටිනාකමක් මේ ජීවිතයෙන් අපි මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න නැද්ද? නේද? ඒකින්ද තමන්ට සහ අනුන්ට වටින චරිතයක් බවට පත් වෙන්නයි අපි ආරම්භු කරන්නේ හැම වෙලේම. මතක ඇති පොඩ්ඩක් මතක් කරන්නම් ඉන්ද්‍රකීලේ වැඩසටහනේ අරමුණු කීපයක්. තමන්ගේ අරමුණ ඇති කරගන්න කියලා අපි කිව්වා. මොකක් හරි ශේෂ්ත්‍රයක ඉහළම තැනකට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සැලසුමක් හදන්න කියලා කිව්වා. අරමුණ තුල තියෙන්න ඕනේ තමන් කුමන හෝ එක ශේෂ්ත්‍රයක හරි ලංකාවේ පළවෙනි 10 දෙනා අතරට යනවා කියන අදහසක්. ඇයි ලංකාවේ පළවෙනි 10 දෙනා අතරට ගිහිලා තියෙන මිනිස්සු නෙවෙයිද? නේද? එතකොට තමයි යා ආරාධිත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ආරාධිත පුද්ගලයෙක් කියලා කියන්නේ කවුද කියලා අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. උත්සවයකට අපේ උත්සවයකට අපි ආරාධනා කරලා කට්ටිය ගෙන ගන්නවා. අනාරාධිතව කවුරු හරි આવොත් අපිට තරහ යනවා. හැබැයි ඉතා දක්ෂයෙක් මේ ලංකාවේ ඉන්න ක්‍රීඩා ශාස්ත්‍රයේ හරි සංගීත ශාස්ත්‍රයේ හරි කුමන හෝ ශාස්ත්‍රයක අති දක්ෂයෙක් හදිස්සියේ අපි හරියට පිළිගන්න කෙනෙක් හදිස්සියේ අපි උත්සව වෙලාවේ આવොත් අපිට හරි සතුටක් දැනෙනවා. අන්න බලන්න හැම වෙලේම මිනිසුන්ගේ හිතවලින් ආරාධිතයි. දක්ෂයින්ට ඒක තියෙන්නේ. සමහර අයට ආරාධනා හම්බ වෙනවා. කොයි කාලෙද? තමන් බලේ ඉන්න කාලේ. පොලිසිය ඉහළ නිලධාරී කෙනෙක් වෙලා ඉන්න කාලේ එයාට හරියට ආරාධනා තියෙනවා. සමහර රජයේ ඉහළ නිලධාරියෙක් වෙලා ඉන්න කාලේ දේශපාලන වශයෙන් ඉහළ තැනක ඉන්න කාලේ ආරාධනා තියෙනවා. මිනිස්සු ගරු කරනවා. හැබැයි එක පාරටම අර කෝට් එක ගලවපු ගම අර නිලයෙන් පහ වෙච්ච ගම ඔක්කොම එතනින් එහාට ඉවරයි. ඒක නෙවෙයි ආරාධිත පුද්ගලයෙක් කියලා කියන්නේ. ඒ ඇවිල්ලා නීත්‍යානුකූල සහ බලය නිසා ආපු එක. හැකියාවන් නිසා ආපු අය ගත්තොත් එහෙම ඒ කට්ටිය හරියට සම්මත කරපු වටිනාකම් නෙවෙයි අලර තියෙන්නේ. වටිනාකම් සම්මත කරගන්නවා කියන එක ගැන මම උදාහරණයක් කියලා දීලා තියෙනවා. මතකද? රුපියල් 5000 කොලේ වෙන රටකට අරගෙන ගියාම ඒක මාරු කරේ නැත්තම් ඒක අරන් කඩේකට ගිහිල්ලා ඇපල් ගෙඩියක්වත් ගන්න බෑ. වෙර්ලු ගෙඩියක්වත් ගන්න බෑ. ඒක වටිනාකම නැහැ. අපේ රට ඇතුලේදී මේකේ වටිනාකම තියෙන්නේ ඇයි? ඒක අපි සම්මත කරගෙන තියෙනවා. මේක වටින දෙයක් විදිහට සම්මත කරන් තියෙනවා. ඒ වගේ සම්මත කරගත්ත වටිනාකම් තියෙනවා. අපේ අම්මා තුල දරුවන් කෙරෙහි තියෙනවා සම්මත කරගත්ත වටිනාකමක්. ඒකින්ද දරුවන්ට එයා කතා කරන්නේ රත්තරන් කියලා. හරිද? මේ ලේ මස් ඇටනහර තියෙන ශරීර වලට අම්මා ඒ දරුවන්ට කතා කරන්නේ මොනවා කියලාද? රත්තරන් කියලා. හරි, ඒක සම්මතයක්. ඒක සම්මත කරගත්ත එයාට විතරක් ආවේනික සැබෑ වටිනාකම හරියට 5000 කොලේ වගේ. 5000 කොලේට අපි කියනවා රුපියල් 5000ක් වටිනවා කියලා. හැබැයි බලන්න ලෝකෙ කොහෙට හරි සැබෑ රත්තරන් කාසියක් අරන් ගියොත් ඕනම රටක ඕනම තැනක ඒක වටිනාකමක් තියෙනවද නැද්ද? අන්න එහි තියෙන සැබෑ වටිනාකම. දක්ෂ මිනිස්සු කියලා කියන්නේ අන්න එහෙමය. කුමන හෝ ශාස්ත්‍රයක මිනිසෙක් දක්ෂ නම් එයා කොතෙන්ට ගියත් එයා වටින කෙනෙක් වෙනවා.
ඒක හින්දයි අපි කියන්නේ තමන් දක්ෂයෙක් වෙන්න. කුමන හෝ ශේත්‍රයක පළවෙනි 10 දෙනාට ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ලෝකෙටම සාපේක්ෂව දූවිලක් විතර. ඒ ලංකාවේ ඉන්න මොකක් හරි ශේත්‍රයක දක්ෂයෙක් වෙනවා කියලා කියන්නේ පොඩි දෙයක්. ඒකවත් කරගන්න බැිනම්. අඩුම ගානේ. මේවා කරන්නේ කවුද දන්නවද? බලාපොරොත්තු තියන අය. සමහර අය පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුක් තියෙනවා මම මෙන්න මේ තැනට යනවා කියලා. එහෙම තියෙන අය ඒකට අවශ්‍ය කරන කරන්න ඕන දේවල් හැපි 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 වෙනවා. හරිද? බය වෙන්න එපා. මේ ස්වභාව ධර්මය අපිට පුදුම විදිහට කරදර කරනවා. වැඩ කරන්න ගියාම. හරිද? ඒවා අභිභවා ස්වභාව ධර්මයේ තියෙන මේ ආපස්සට අදින දේ. මම මේ ළඟ දවසේ කිව්වා මතක තියාගන්න ඕන හින්දා. අපිට වරක් උස්සන්න ඕන වෙලා තියෙනවා. අපි කියනවා මේ වස්තුව ගොඩක් බරයි කියලා. ඒ අපිට තේරෙන්නේ නැහැ. වස්තුව ඇති බරන්නේ. මේ මහ පොළොවයි අදින්නේ. මේ මහ පොළොව විසින් අදින ඇදිල්ල අභිභවා තමයි අපිට මේ උස්සන් වෙලා තියෙන්නේ. අපි කියන්නේ මේක හරි බර වස්තුවක් කියලා. බැරි වෙලාවක්වත් අපි මාවයි ඒ වස්තුවයි අරගෙන අභ්‍යවකාශයකට අරන් ගියා නම් පුදුම හිතේ මේකේ මොකුත් බරක් නැහැ නේ කියලා. එහෙනම් ස්වභාව ධර්මය ආපස්සට අදින අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒක අභිභවා ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සු තමන්ගේ ඉඩක් හදා ගන්න ඕනේ මේ ස්වභාව ධර්මය තුල. කාමච්ඡන්ද කියලා කියන්නේ ස්වභාව ධර්මයේ අපි ආපස්සට අදින බලවේගයක්. ව්‍යාපාද කියන්නේ ආපස්සට අදින බලවේගයක්. කම්මැලිකම කියලා කියන්නේ අපි තුලම උපදින මේ මහ පොළොව මේ තියෙන වස්තු ඇද ගන්නවා වගේ අපිව මේ ඇදලා තියෙන භෞතිකව අපි වදිනවා මේ මහ පොළොව. කම්මැලිකම අපි වදිනවා අපේ හිත අදිනවා වැඩක් කරන්න දෙන්නේ නැතු කම්මැලිකම කියන එක ඒක හේතු නිසා සකස් වෙන දෙයක්. එතකොට ඒ හැම දෙයක්ම අභිභවා. අලසකම් කුසීතකම් තමන් ළඟ තියෙන ඊළඟට තරහ යන ඒවා අධික ආසාවල් එක එක තැන්වල මිනිස්සු හිර වෙලා ඉන්නේ. එක දිගට දියුණුවේ හිණිපෙත්තට යන්න දියුණුවකම ලෞකික ලෝකෝත්තර දෙපැත්තම මතකයිනේ හැමදාම කියන දේ. ලෞකික සාර්ථක ජීවිතය කියන්නේ ලෝකෝත්තර දියුණුවේ පඩිපේලිය. ලෝකෝත්තර දියුණුවක් ඇති කරගන්න ඕන නම් ලෞකික යහපත් ජීවිතයක් ගත කරලා තියෙන්න ඕන. ඒකේ පදනම තියෙන්නේ ලෝකෝත්තර ජීවිතයේ පදනම තියෙන්නේ සාර්ථක ලෞකික ජීවිතයක්. ඉතින් ඒකේ දියුණු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොනවාද අවුරුදු 40ක් 45ක් යද්දිවත් අඩුම ගානේ මරණකම් ජීවත් වෙන්න යමක් හම්බ කරගෙන ස්ථාවරයකට එන්න කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? අඩුම ගානේ 50ක් යද්දිවත් අඩුම ගානේ දැන් ඉතින් මට හුඟක් අය ඒ තත්ත්වෙට එනවනේ නේද? හොඳ රැකියාවක් හොයාගෙන එක්කෝ මේ ඒකේ විස්රාම වැටපත් තියෙන එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් වෙනත් ලොකු මුදලක් එයාට ලැබෙන විදිහට එයා යම් කිසි සේවයක් කරලා අඩුම තරම් දැන් මට නිදහසේ මේ මගේ කෑම ටික බෙහෙත් ටික ඉන්න තැන සහ ඇඳුම් කියන මූලික අවශ්‍යතා ටික නිදහසේ හම්බ කරන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් හැමෝම හදාගන්න සැලසුම් හදාගන්න ඕන. නැත්තම් වෙන්නේ මොකද්ද? නේද? හැමෝගෙම තියෙන ආදරය ආකර්ෂණය අයින් වෙලා කාගරි මත රඳාපවතින වෙන ජීවිතයක් හම්බුනාට පස්සේ අඩුම ගානේ Tamanට තනියම ජීවත් වෙන්න පුළුවන් තත්යකට පත් වෙලා තිබුණ නැත්නම් ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙනවා. ඒවට දක්ෂ වෙන්න ඕන මිනිස්සු. හරිද? කෙනෙක් කියයි අපි උපතින් ගොඩක් දුප්පත් වෙලා කියලා නෑ. උපතින් ගොඩක් දුප්පත් වෙලා විතර නෙවෙයි උපතින් ගොඩක් ප්‍රශ්න තියෙන සමහර මිනිස්සු සියලු තමන්ගේ પરම්පරාව ආපස්සට අදිද්දි ගොඩට එන මිනිස්සු ඉන්නවා. પરම්පරාව ආපස්සට අදිනවා. හරි ඒකත් ස්වභාව ධර්මෙම තමයි. ඒකින්ද මොකක්වත් බෑ කියලා හිතන එක නම් හරිම නරක වැඩක්. මේ අවුරුද්දේ බෑ කියන එක අපි අයින් කළා දාමු නේද? අයින් කළා දාලා මොකද? දැන් දැනিলা තියෙනවද දන්නේ නැහැ. දැනিলা තියෙනවද දන්නේ නැහැ සති 15ක් ඉවරයි. නේද? මම මේ ටිකේ මට මතක් කරන්න බැරි වුණා සමහර දේශනා අපිට සමහර දිනවල සම්බන්ධුනේ නැහැ ඉදිරියේදීත් බොහෝ විට අපි ඉන්ද්‍රකීලයේ දේශනා අපිට සති අන්තයේ විතරයි. අපේ මේ වැඩ පිළිවෙල බොහෝ විට සිද්ධ වෙන්නේ. එතකොට ඒ දේශනා දෙක අහඬම වෙනවා. අහලා මේ වැඩ පිළිවෙල ඉස්සරහට අරන් යන්න ඕනේ. මොකද අපි තීරණයකට අවිලානේ තියෙන්නේ. මොකක්ද මේ අවුරුද්ද? තමයි මං ගෙවපු හොඳම අවුරුද්ද. මගේ ජීවිතේ කවදාකවත් කරපු නැති දෙයක් එකක් හරි මට කරන්න හම්බෙච්ච අවුරුද්ද බවට අපි පත් කරගමු කියලා මතකද කතා වුණා. මුලදිම දෙසැම්බර් මාසේ 11 ගිය අවුරුද්දේ සැලසුම් හදනකොට 2024 ආපහු හැරිලා බලනකොට හොඳම අවුරුද්ද බවට පත් වෙන්න ඕන මගේ ජීවිතේ ගෙවපු කියලා කතා වුණා. එතකොට මමත් කිව්වා මමත් ওই ගොඩේම ඉන්නවා කියලා. අපි එකතු වෙලා සැලසුමකට යන්නේ එකම සැලසුමකට එකම විදිහට යමු කියලා නොසැලී ඉදිරියට යමු කියලා. දැන් ඉතින් මේ වෙනකොටත් මට නම්
කියන්න පුළුවන්කම තියෙනවා. මන්නම් ඒක කරා කියලා. මාස 3ක් ඇතුළත ඒක කරලා පෙන්නවා. ඉතින් ඒකෙන් දා ජීවිතේ කඩේම අවුරුද්ද කරගන්න ඕනේ. තව තියෙනවා යම් කිසි කාලයක්. සති 15 වෙනි කියලා ඉවර. අද වෙනකොට 16 වෙනි සතියේ මේ ආරම්භ වෙනවා. හරිද? සති 15 දිහා ආපහු හැරිලා බලන්න ඕනේ නැද්ද? දින 105ක් ගෙවිලා කරයි. හරිද? 365. තුනෙන් එකකට හරි මේ වෙනකොට. අවුරුද්දෙන් තුනෙන් එකක් ගිහිල්ලා කරයි. හරි. එතකොට බලන්න තුනෙන් එකකට ආසන්න කාලයක් ගිහිල්ලා කරයි. මොනවද මම මේ අවුරුද්දේ කරේ? හැරිලා බලන්න අවුරුද්ද දිහා. ජනවාරි 1 වෙනිදා ඉඳන් හදාගත්ත සැලසුමේ මම මොනවද කරේ? තාම බැරි වුණා නා. හරිද? මන් දන්න කට්ටියක් ඉන්නවා තාම පටන් අරන් නැහැ සැලසුම හදමින් ඉන්නවා. මේ සැලසුම හදන්න පොඩ්ඩක් වෙලා නැහැනේ. මාර්ථක කියනවා සමහරවිට හම්බුණා. ආම්දුරනේ මේ සැලසුම හදනවා. තාම මේ පොඩ්ඩක් වෙලාමදි මේක හදාගන්න. කවදද දැන් මේ වෙලා වෙන්නේ? දවස් 105ක් ගිහිල්ලා ඉවරයි සැලසුම හදලා නැහැ තාම. අලුත් අවුරුද්දක් ඇවිල්ලා එක්ක මේ වෙනකොටවත් සැලසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේවල්. දවස් 4ක් මහන්සි වුණා නම් හොඳට සැලසුමක් හදාගත්ත හැකි. ආයි මතක් කරන්න. දැන් හරි කමක් නැහැ. අපි සැලසුම හැදුවේ කොහොමද කියලා පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. මතක ඇති දෙසැම්බර් මාසේ 11 වෙනිදා මං කිව්වා 15 වෙනිදාට ඉස්සෙල්ලා සැලසුම හදන්න කියලා. ඊට පස්සේ 15 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් 30 වෙනකන් දවස් 15ක් අත්හදා බලන්න කිව්වා. ඒකේ තියෙන අඩුපාඩුකම් කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ජනවාරි 1 වෙනිදා ඉඳන් පටන් ගන්න කියලා. අත්හදා බලලා තියෙන අඩුපාඩු සකස් කරගෙන හදාගන්න කියලා. කොහොමද අපි කිව්වේ සැලසුම හදමු කියලා කිව්වේ සැරෙන් සැරේ මම මතක් කරනවා කියලා කිව්වනේ මේක. මතක් කරන්න එපා. මම කිව්වා දැන් හරි වැඩේ පටන් ගන්න. ඕනම වෙලාවක් කියලා කියන්නේ යහපත් දෙයක් පටන් ගන්න, හොඳ දෙයක් පටන් ගන්න. ආයේ ඒකට කාලද ඉන්නේ, නාලද ඉන්නේ, ගමන් ගිහිල්ලාද ඉන්නේ, අසනීප වෙලාද ඉන්නේ, හොඳ වෙලාද ඉන්නේ, හිව අදාළ නැහැ. වයසද නැද්ද ඒ මොකක්වත් අදාළ නැහැ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව අවුරුදු 90 ගානකදී, වයස අවුරුදු 90 ගානකදී පරිගණක ඉගෙන ගන්න පටන් ගත්තා. කෙනෙක් ඇහුවා හාමුදුරනේ දැන් ඉතින් ජීවිතයේ අවසාන කාලේ මොකටද මේවා ඉගෙන ගන්නේ? මේක මගේ ඊළඟ භවයට පහසුව සඳහා. ඇයි ඒව පුරුදු? එහෙම යන බලන්න අපේ ළමයි අරගෙන සමහර අය සමහර ශේස්ත්‍රවල පුදුම විදිහට දක්ෂයි සහ ඒ ශේස්ත්‍රවල යාලට ඉක්මනට ඉස්සරහට යන්න පුළුවන්. සමහර ළමයි කොඩ මහන්සි වෙන ශේස්ත්‍රයේ ඉස්සරහට යන්න බෑ. හේතුව ඇයි? සංසාරගත පුරුද්ද නැහැ. දන්න මිනිස්සු මේ සංසාරේ මොකද්ද කියලා මේ ජීවිතයේ හොඳ දේවල් පුරුදු කරනවා. ඒ වගේම තමයි දන්න මිනිස්සු මේ ජීවිතයේ තියෙන නරක පුරුදු සංසාර ජීවිතේම අපු නරක පුරුද්දක් තියෙනවා නම් තවත් ඉස්සරහට මේක යන්න දෙන්නේ නැහැ කියලා ඒක කඩනවා. ඒවා සසරට බලපානවා. ඉතින් ඒච්චර එහාට තියෙන මේ සංසාරික ජීවිතයක කරගන්න තියෙන දේවල් වලදී මේ පොඩි දෙයක් අතපසු වුණා නම් දවස් 105ක් අතපසු වුණා කියන්නේ පොඩි දෙයක්. තාම උකුත් කරලා නැත්තම් දැන් වැඩේ පටන් ගමු. කෙටියෙන් මතක් කරන්නම් දීර්ඝව අවශ්‍ය නම් හොයාගන්න පුළුවන් ඉන්ද්‍රකීලයේ මුල් දේශනා. හොයාගෙන ඒවා අහන්න. කොහොමද කරේ? මම කිව්වේ 2023 අවුරුද්දේ හෝ 2022 වගේ ආසන්න කාලයකදී තමන් කරන්න අරගෙන කරගන්න බැරි වෙච්ච ව්‍යාපෘති තියෙනවා. තමන්ගේ ජීවිතේ ව්‍යාපෘති, අපේ ජීවිතේ තියෙන ව්‍යාපෘති තමයි ගයක් හදනවා කියන්නේ ව්‍යාපෘතිය. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒවා ව්‍යාපෘතියක් විදිහට කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට සැලසුමක් තියෙන්න ඕනේ. ඒකට අරමුණක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් හොය යන්නම් වාලේ කරලා බෑ. ජීවිතේ සාර්ථක කරගන්න ගියාම ධ්‍යාන බලයක් වර්ධනය කරගන්න, භවනාවක්, එහෙම නැත්නම් සීලය රකින්න තත්ත්වෙට තවන්වපත් වෙන්න, ඒ වගේ ඔය අනුන්ගේ වචනවලට අනුන්ගේ ක්‍රියාවලට රිදෙන්නේ නැති කෙනෙක් බවටපත් වෙන්න ඒවට මනස හදන්න ඕනේ. නැත්නම් එහෙම අනුන්ගේ වැඩින්ද මේ නිකන් රිදි රිදි ඉඳ වෙනවා, මේ කඳුළු හෙල හෙල ඉඳ වෙනවා, කම්පා වෙවි ඉඳ වෙනවා, වැඩක් නැති දේවල් අරමුණු කරගෙන මුළු දවසම මේ එක එකව හොයන්න වෙනවා, ආදරය කරන අය හොයන්න වෙනවා. මල කරදරයක්, එපා වෙන වැඩක්. එතන ජීවිතේට තියෙන ලස්සන අරමුණු. ඒක නිසා කරගන්න බැරි වෙච්ච දේවල් 10ක් හොයාගන්න කිව්වා. 10ක් හොයාගෙන දැන් තියෙන 1 2 3 4 5 6 7 8 9 10 කරන්න හිතලා බාගෙට කරලා නවත්තලා අවසානයේ දක්වා කරලා නවත්තලා ඒ වගේ වෙච්ච ඒවා 10ක් අවසානයේ ආසන්නයටම ගිහිලා ඉවර කරගන්න බැරුව නවත්තපු දේවල් 10ක් හොයාගෙන ඒ 10 යටතේ අපි ලියන්න කිව්වා ඇයි ඒව කරගන්න බැරි වුනේ කියලා. ඒව කරගන්න හේතුව යට මට මේක සාර්ථක කරගන්න බැරි වුනේ ඇයි කියලා ඒ 10 යටතේ කාරණා ලියන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය 10ෙම තියෙන පොදු කාරණාවක් තියෙනවා නම් ඒක වෙනම ගොඩකර ගන්න කියලා. දෙකක් තියෙනවා නම් ඒ දෙකම ගන්න කිව්වා. තුනක් තියෙනවා නම් ඒ තුනම ගන්න කිව්වා. ආ දැන් මේ 10ෙම තියෙන පොදු කාරණාවක් තියෙනවා. අපි තුමු උදාහරණයක් විදිහට වැඩ කල් දාන එක. හරිද? නිින්ද පාලනය කරන්නේ නැති එක. ඒ වගේ මොනවා හරි තියෙනවා. ආ ඒක.
ඊට පස්සේ 9ක තියෙන ඒවා තියෙනවා නම් ඊට යටින් ලියා ගන්න කිව්වා. 8ක 7ක 6ක 5ක ඇති. ඒ තමයි තමන්ගේ ජීවිතයේ තියෙන දුර්වලතා ලයිස්තුව. හරිද? උඩින්ම තියෙන්නේ පළවෙනිම ටික. ඊළඟට තියෙන්නේ දෙවෙනි ටික. ඒ තමයි ලයිස්තුව. ඊට පස්සේ මේ ලයිස්තුව දිහා බලාගෙන හැමදාම කරේ මොකක්ද දන්නවද? ඔය ඕක හොඳට දැල්ලා තිනවා ජීවිතේ. මං හරි බොළඳයි, මට එක්ක මොකක් හරි කාගේ හරි පොඩි දෙයකදී මං කඩාගෙන වැටෙනවා. ඒ වගේ තියෙන අනුන්ගේ දේවල් වලට කඩාගෙන වැටෙනවා කියලා කියන්නේ නිකන් අර මේ කෙඩෑරි විදිහට හදපු ගෙවල් වගේ. අන්තං හුලඟක් කෙනෙකුට ඒක කඩාගෙන වැටෙනවා. එහෙම බෑනේ. ඉන්ද්‍රකීලය කියන්නේ මොකද්ද? හතර පැත්තෙන් හැමන හුලඟට හෙල්ලෙන්නේවත් නැති ටැඹක් ඉන්ද්‍රකීලය කියන්නේ. ඉතින් ඒ වගේ හිතක් හදන හැටි තමයි මේ කතා කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? අර තියෙන ඔක්කොම අඩුපාඩු ටික අරගෙන එන්න ඒ අඩුපාඩු නැති කරගන්න සැලැස්ම තමයි හදමු කියලා කිව්වේ. හරිද? ඒකට ජීවිත සැලැස්මක්, ජීවිතයට අවශ්‍ය කරන අරමුණක් ඕන කියලා කිව්වා. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන ශේත්‍රයක තමන්ගේ අවශ්‍ය කරන අරමුණ. ඒ අරමුණ අරගෙන ඒ අරමුණට මෙන්න මේ බාධා ටික නැති වෙන විදිහට අපි මොකද කරේ? ලොකු දුර්වලතාවයක් තියෙනවා තමන්ගේ. එකක් තමයි හිත ශක්තිමත් කරගන්න මානසික අඩ පිළිලන්නේ. උදාහරණයක් විදිහට භාවනාවකින් හිත ගොඩාක් ශක්තිමත් වෙනවා. ඒක මං කියලා දීලා තියෙනවා. හරිද? සමත භාවනාවකින් එහෙම අපිට ගොඩක් කාර්යක්ෂම වැඩක් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. කම්මැලිකම් අයින් වෙලා යනවා. හරිද? නොසන්සුන්කම් අයින් වෙලා යනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් වලින් බේරෙන්න අර අනිත් දේවල් වලින් බේරෙන්න මේ දේවල් පාවිච්චි කරන්න මම භාවනා කරන්න හිටියට භාවනා කරන්න නැහැනේ. ආයෙන මොකද කරේ? අපි කාලසටහනක් හැදුවා. සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පති සිකුරා සෙනසුරාදා ඉරිද සමුදා. එතකොට ඒවයි තියෙනවා එක්තරා රටාවක්. මම දන්නවා මගේ සඳුදා දවස කොහොමද යෙදෙන්නේ, අඟහරුවා දවස, බදාදා, බ්‍රහස්පති, ඒවා යෙදෙන විදිහ ගැන අපිට යම් අදහසක් තියෙනවා. අන්නේ අදහසත් අරගෙන අපි පින්නත් අපි මොකද කරේ? හරි, මගේ අඩුපාඩුව තමයි මම මේ හිතුවට මේක කරන්නේ. එහෙනම් සඳුදා දවසේ මෙන්න මේ පැය භාගෙ තමයි මම භාවනා කරන්නේ, මේ විනාඩි 40. අඟහරුවාද මේ වෙන වෙලාවක්, බදාදා වෙන වෙලාවක්, සෙනසුරාදා වෙන වෙන වෙලාවක්. අන්න ඒ වගේ සතියකට මෙන්න මෙච්චර කාලයක් එන විදිහට ඔය කාලසටහනට දාන්න කියලා කිව්වා. ඔය විදිහට මම වැඩි පොත් පරිශීලනය කරන්නේ නැත්නම් ඒක දාගන්නවා. හරිද? මම මගේ පවුලේ ඈත් එක්ක වැඩි ගනුදෙනුවක් නැතුව පැත්තකටලා ඉන්නවනම් ඒකෙන් මට හානියක් වෙලා තියෙනවා. එහෙනම් ඒකත් දාගන්නවා. පවුලේ ඈත් එක්ක සුහදව ඉන්න වෙලාව. හරිද? හැම එකක්ම මේ වගේ හැම එකක්ම දාගන්න විතරක් නෙවෙයි. අදත් මම අහනවා අපේ පින්නන්ත අයගෙන් අදරැණි දියන් දෙන්න කියලාද කියලා. උත්තරයක් එනවාද? සැලසුමක් තියෙන ජීවිතයක් තියෙන කෙනෙක් නම් එයා දන්නවා අදම මේ වෙලාවට නැගිට්ටේ අද රැණි දියන් ඉන්න මේ වෙලාවට කියලා. ඒක සැලසුමක් තියෙන සංවිධානාත්මක චරිතයක්. එහෙමයි පුළුවන් වෙච්ච ලාටු දේ ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? කාටද බාර දීලා තියෙන ජීවිතේ? හරිද? ජීවිතේ කාටවත් බාර දෙන්න එපා. පුළුවන් වෙච්ච වෙලාවට වැඩ කරන්න එපා. ඊයේ දවසේ සැලසුම වෙලා තියෙනවා, අද දවසේ මම මොනවද කරන්න කියලා කරලා බලන්න. ආයේ කියනවා හුලඟ යන කොලයක් වගේ දවස ගෙවන්න එපා. එන විදිහට යන්න ලෑස්ති වෙන්න එපා. වෙලාවත් එක්ක ලියන්න ඕන හෙට දවස. හරි, කරන්න තියෙන වැඩ ටික විතරක් නෙවෙයි. මේ වැඩේ මම මේ වෙලාවට කරන්නේ, මේ වැඩේ මම මේ වෙලාවට කරන්නේ, මේ වෙලාවට කරන්නේ කියලා මම ඒ අවශ්‍ය කරන උපදෙස් දීලා තියෙනවා. හරිද? ඒ ටික ලියලා ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. දවසේ සැලැස්මක් තියෙන්න ඕන. දවසේ සැලැස්මකට ගෙවන්න ඕන. මම මේ වෙලාවට නැගිටිනවා, මේ වෙලාවට උයනවා, මේ වෙලාවට වැඩට යනවා, මේ වෙලාවට මේක කරනවා, මේක කරනවා, මේක කරනවා, මේක කරනවා. හරිද? එතකොට ඒකේ තියෙනවා තමන්ගේ දේවල් ටික. ඒකින්ද ඒ වගේ ඒක ස්ථිර වෙන්න තමයි කාලසටහන. සතියකට සැලසුමක් තියෙනවා එතකොට. ඊට ඒකේ තියෙනවා පුරුදු වෙන්න ඕන දේවල් වගේ. සතියට සැලසුම දැම්මත් වැඩක් නැහැ. දැන් අපි ওই භාවනා කරන එක කියලා හිතන්නකෝ. ඒක පළවෙනි දවසේ හරිය අමාරුයි. දෙවෙනි දවසේ අමාරුයි. තුන්වෙනි දවසේ ටිකක් ලේසි වෙනවා. හතරවෙනි දවසේ ටිකක් ලේසි වෙනවා. ඕම් පස්වෙනි දවසේ නම් ආයෙ කරන්න නැතුව යනවා. කාලසටහන තිබ්බට කරන්න නැතුව යනවා. ආයෙ පටන් ගන්නකොට ආයෙ අමාරුයි. හරිද? ඔන්න ඕක දැනගත්ත මිනිස්සු මොකද කියන්නේ? මේක පුරුද්දක් බවට පත් කරනවා. මොකද පුරුද්දක් බවට පත් කරන්නේ? අකණ්ඩව අඩුම තරමින් මොකක් හරි තමන්ට දියුණු කරගන්න ඕන චර්යාවක් තියෙනවනම් අකණ්ඩව දවස් 15කට වැඩිය මේක කරන්න ඕන. අකණ්ඩව. හරිද? ඒ කියන්නේ එක දවසක්වත් කඩන්න නැතුව දවස් 15ක් විතර එකම දෙයක් කරගෙන යන්න ඕනේ. පුළුවන් නම් එකම වෙලාවක නම් වඩා හොඳයි. එහෙම නැති වුණොත් කමක් නැහැ. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පළවෙනි දවස අමාරුයි, දෙවෙනි දවස තවත් අමාරුයි, තුන්වෙනි දවස ටිකක් ලේසි, හතරවෙනි දවස තව ටිකක් ලේසි, 5, 6, 7, 8, 10, 12, 15 යනකොට ඒක පොඩ්ඩක්වත් මහන්සියක් නැතුව කරන්න පුළුවන්. ඒව තමයි රහස්. අපි දන්න, අපි නොදන්න රහස්.
ඇයි මම මේ ඒකළඟ කිව දෙපැත්තරම නැති වචනය අපි දන්න නොත් නොදන්න රහස් කියලා ඒක එහෙම වෙනවා කියලා අපි දන්න ඇද ඒක එහෙම වෙනවා කියලා පාන්දර හතරට නැගිටින්න පුරුදු වෙලා නැති කෙනෙක් දවස් 15ක් එක දිගට නැගිට්ටොත් පළවෙනි දවස මරලා දැම්මා වගේ දෙවෙනි දවස ඊටත් වැඩිය මාරු තුන්වෙනි දවස ටිකක් ලේසි වෙනවා හතර පහ හය හතර නවය දහ යනකොට දවස් 15ක් විතර ගියා මේ නිකම්ම නැගිටලා ඕක දැන් අපි දන්න රහසක් නේද ඇයි නොදන්නවා කියන්නේ දන්නේ නැහැ දන්නේ නැත්නම් ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ අවශ්‍ය පුරුදු පුහුණු කරගත්තට පස්සේ අපහසුයෙන් කරපු දේවල් ඔක්කොම පහසුවෙන් කරන්න පුළුවන් අනේ මම මොකටද අපහසුයෙන් මේවා කරන්නේ මේවා පහසුව බවට පත් කරගෙන නිදහසේ ජීවිතේ ගොඩක් වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඒකයි මම කියන්නේ සන්තෝෂයෙන් ඉන්න කාර්යක්ෂම කෙනෙක් වෙන්න ඕනේ කියලා ජීවිතේ යම් කිසි අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ඇතුළාන්තයේ සාර්ථක වීගෙන එනවා නම් ඔන්න ඔය ලක්ෂණේ පේන්න පටන් ගන්නවා හරියට වැඩ කරනවා හැබැයි සන්තෝෂයෙන් කරන්නේ සමහර අය හරියට වැඩ කරනවා කොහොමද ළඟින් කවුරු හරි ගියොත් ඉවරයි වැඩ වැඩි වෙච්ච වෙලාවට ළඟින් කවුරු හරි ගියොත් ඉවරටම ඉවරයි ඒ මොකද ඒ වැඩ කරන්නේ හරි පීඩනේ ඇයි අපි පීඩණයෙන් වැඩ කරා කියලා වැඩවලට සාධාරණයක් වෙන්නෙත් නැහැ අපිට සාධාරණයක් වෙන්නේ නැහැ ළඟ ඉන්න අයට කොහොමද සාධාරණයක් වෙන්නේ හරිද ඒ මිනිස්සු නුවතර එකක් ගෙනත් දුන්නොත් අපි කියනවා මොකද ඇල් වතර එකක් ගේන්න බෑද කියලා ඒ මිනිස්සු ඇල් වතර එකක් ගෙනත් දුන්නොත් අපි කියනවා ඇයි තමසෙට නුවතර එකක් ගේන්න දන්නේ නැද්ද කියලා හරිද එහෙනම් ළඟ ඉන්න අයට හරි කරදරයි එහෙම වුණා ඒක හින්දා අපි හරි සාහනෙන් ජීවත් වෙන පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් කාර්යක්ෂම සහ සතුට කියන දෙක තමයි ළඟ තියෙනවනම් මොකක් හරි දිනුවක් තියෙනවා හරි ඒ දිනුව තමයි කාර්යක්ෂම භාවයේ බරක් නැහැ කාර්යක්ෂම වෙච්ච ගමන් ජීවිතේ ලිපිකරුවේ ගිමේසයක් වගේ හැම වෙලේම එන ප්‍රශ්න සහ එන යන කියලා දෙකක් තියෙනවා හරිද කාර්යක්ෂම නැති මිනිසුන්ගේ ලිපිකරුවා ජීවිතේ කියන්නේ ලිපිකරුවා එයාගේ එන ගොඩ ගොඩායි යන ගොඩ පොඩ්ඩයි ඉතින් මේක දැක්කහම එයාට මානසික පීඩන කරන්න තියෙන වැඩ කන්දරාව කාර්යක්ෂම භාවය පුරුදු වුණාට පස්සේ එයාට නිදහස දැනෙනවා මේක අඩු කරලා මේක වැඩි කිරීමේ නිදහස එන එන වැඩේ තල්ලු කරලා දාන්න ගෙදර වැඩ වෙන්න පුළුවන් ඒවා තමන්ගේ දියුණුව සඳහා කරන වැඩ කාර්යාලයේ වැඩ තව තියෙනවානේ අද මොකද මිදුලතු ගානේ කියපවා ඒ ඔක්කොම ඉතාලම කාර්යක්ෂමව දවසේ වැඩ කලින්ම ඉවර කරගන්න පුළුවන් මිනිස්සු ඉන්න අනිත් එක තමයි එතෙන්දී ඕන කරන සකසුරුවම සමහර වැඩ තියෙනවා දෙකක් එකවර කරන්න පුළුවන් වැඩ ඒව ගැන හොඳට හිතලා බලලා අන්න ඒ විදිහට ඉක්මනට වැඩ කරන කෙනෙක් ඉන්නව නේද එයාට ඒ වැඩ ඉවර වීම නිසාම ලැබෙන විවේකය නිසාම ලොකු සතුටක් භුක්ති විඳින්න පුළුවන් සහ අනිත් අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා තමන් අන්න අයට වැඩිය ටිකක් වෙනස් සාමාන්‍ය මිනිසුන්ට වැඩිය වෙනස් දක්ෂයෙක් වෙන්න පටන් ගන්නකොට නිවසේ පවා ටික හයියෙන් ඇවිදින කෙනෙක් දන්නවද කාර්යක්ෂම සහ සතුටින් ඉන්න මිනිස්සු ටිකක් හයියෙන් ඇවිදින මිනිස්සු හරි හයියෙන් ඇවිදින කෙනෙක් වේගෙන් වේගෙන් වැඩ ඉවරන කෙනෙක් ගෙදර ඉන්න අය කාර්යාලේ ඉන්න අය දකින්න මෙයා එක පාරටම පෞරුෂයක් හැදෙනවා කියලා දන්නවද තමන්ට පෞරුෂයක් හැදෙනවා අනිත් අය ගෞරව කරන්න පටන් ගන්නවා ඇයි අනිත් අයට කරන්න බැරි වැඩක් මෙයා මාර වැඩ ගොඩක් කරනවා මෙයා හැම වෙලේම හිනා වෙලා ඉන්නේ චුට්ටක් ඉතින් අපේ කාර්යාලේ හරි ගෙදර හරි කවුරු හරි ඉන්නවනම් අනිත් අය වගේ නෙවෙයි සැහැල්ලුවට අරන් වේගෙන් වේගෙන් වැඩ ටික කරනවා ඒ විතරක් නෙවෙයි කවුරු හරි කතා කරලා හිනා වෙලා ඉන්නේ හැමෝටම ප්‍රිය වෙනවා ඒ විතරක් නෙවෙයි පුදුම වෙලා බලනවා හරි සාමාන්‍ය මිනිසුන්ට කිට්ටු කරන්න බැරි දේවල් කරන්න පුළුවන් නම් Tamanට එයා පුදුම වෙලා බලනවා හරි අන්න ඔය වගේ தත්ත්වයන් තමන් තුළ ඇති කරගන්න ඊකට තමයි අන්න අර පුරුදු පුහුණු කරන්න කාලසටහන හදලා පුරුදු කරගන්නේ වට තමයි අපි දවස් 20ක්වත් එක දිගට එකම ක්‍රියාව කරන්න අපි හඳුන්ලා දුන්නා ප්‍රත්‍යක්ෂ සටහන. හරිද ඒක හරි විද්‍යාත්මකයි මානසික විද්‍යාවක් මේක ජීවිතයේ ජීවත් කරවන්න සාර්ථකව ජීවත් කරවන්න අවශ්‍ය කරන පුරුදු ටික ඕනේ. හරිද ඒ පුරුදු ටික ඕනේ නැත්තම් එක තැන වැටෙනවා මොකද මේ හිත ලෑස්ති නැහැ අපිව දිනු කරන්න මං කිව්වේ ගුරුත්වාකර්ෂණේ පල්ලෙහාට අදිනවා වගේ මේ හිතේ තියෙන ආපස්සට අදින බලවේග ටික ඒ ටික අභිභවා යන මිනිස්සු ජීවිතේ දිනනවා ඒකින්දා එහෙම පුරුදු පුහුණු කරගන්න ඕනේ ද ප්‍රත්‍යක්ෂා සටහන ඒක දින ටික පේරියට දැම්මා තමන් පුරුදු කරගන්න ඉන්න දේ අද කරා නම් හරියක් දැම්මා ඊළඟ දිනේ ඒක කරා නම් හරියක් දැම්මා ඊළඟ දිනෙත් ඒක කරා නම් හරියක් දැම්මා පුරුදු කරගන්න ඕනේ දේවල් සහ
අතහරින්න ඕන පුරුදුත් ඒ වගේමයි. දුරකථනය මං සැරෙන් සැරේ පැය ගණන් ඉඳලා. ඒ දුරකථනයේ හිටිය කාලය මොන හරි දෙයකට යොමු කරා නම් මෙලහට මොන හරි ලොකු දෙයක් ඉගෙනගෙන. එහෙනම් දැන් මේක පාලනය කරන්න ඕන දුරකථනය අයින් කරන්න කියලා නෙවෙයි කියන්නේ. හරි මං තීරණයක් ගත්ත පැය භාගයයි දුරකථනය. මෙන්න මේ වෙලාවෙන් දැන් මේ වෙලාවට විතරයි. ඕක දවස් දෙක තුනයි කරන්නේ. දැසේ ආය අර වැටිච්ච තැන්ට වැටෙනවා. ඒක නිසා තමයි අර කිව්වේ අපි හරියට නිකන් වතුරේ පා වෙලා තියෙන බෝල වගේ එක එක බර තියෙන බෝල වතුරට දැම්මොත් ඒ බරට සාපේක්ෂ ඒ බෝල ගිහිලා හිටිනවා. සමහර ඒවා උඩ පා වෙනවා, සමහර ලා ටිකක් පල්ලෙහා හිටිනවා, තව පල්ලෙහා හිටිනවා. ඒකක් අරගෙන අපි උඩින් තිබ්බොත් ආය පල්ලෙහාට ගිහිලා කැරකිලා හිටිය තැන්ටම යන්නේ. ඒ තමන්ගේ ජවය, ඒ කියන්නේ තමන්ගේ විභවය. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතත්. එක එක්කෙන සංසාර ජීවිතේ මේ ජීවිතේ පුරුදු කරගත්ත ගතියක් තියෙනවා. එක පාටව ලොකු උනන්දුවක් එනවා. හරියට අර අතන තිබ්බ බෝලේ අරන් උඩට 갔다 වගේ. හරිද? ඒක පාරටම උඩට ගන්නවා. එක පාට ඉතින් අපිත් නිකන් ලොකු උනන්දුවකින් වැඩ පටන් ගන්නවා. කාමර අස් කරනවා, ෆයිල් අස් කරනවා, නානවා, සුද්ධ කරනවා, ඔක්කොම කරලා ලොකුට වැඩ පටන් ගන්නවා. දවසයි 2යි 3යි මොකද වෙන්නේ? ආය අර හීටිය දැන්ට වැටෙනවා. හරිද? එද ඔන්න ඔය තමන්ගේ විභවය තේරුම් අරගෙන තමන්ට තියෙන ශක්තිය තේරුම් අරගෙන ඒක උඩට ගන්න එක තමයි මේ කරන්නේ. පුරුදු කරනවා කියන්නේ ඒක. තමන්ගේ ශක්තිය වර්ධනය කරන්න ඕනේ. හරිද? අන්න ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැති කුසල් ඇති කරගන්නවා කියන්නේ ඒක. තමන්ගේ තියෙන කුසලය රැකගෙන නැති කුසල් ඇති කරගන්නවා කියන්නේ ඒක. නැත්තම් හුඟක් කට්ටිය අපිට හොඳට තේරලා තියෙන හැමදාම එක තැන. දියුණුව පේන්නේ නැහැ. එයාගේ වැට්ටික් කරගෙන යනවා. නමුත් දියුණු වෙන්නේ ඒ මොකද ඒ එයාට පුළුවන් ප්‍රමාණය. එයාගේ බර අනුව තමයි එයා ඇඳිලා ඉන්න තැන තියෙන්නේ. මානසිකව තියෙන ස්වභාවය අනුව. ඉතින් එතනින් එහාට යන්න නම් මේ වගේ ප්‍රත්‍යවේක්ෂා සටහන් අරගෙන තමන්ව හරියට තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? ඔය විදිහ වැඩපිළිවෙලක් ඕනේ. දත් මිටි කෑවට කන්දක් පාත් වෙන්නේ නැහැ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. ඔය ගමේ තියෙන කතා. හරියට හරි දේවල්. අපිත් මොකද කරන්නේ? ඉන්නවක මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන ඇති කරගන්නවා. අදිෂ්ඨාන ඇති කරගත්තට විතරක් පුරුදු අයින් කරන්න බෑ. ඒක අයින් කරන්න ක්‍රියාකාරකම් තියෙනවා. පළවෙනි දේ තමන් දිහා හැරිලා තමන්ගේ අඩුපාඩුකම් හොයාගන්න. අඩුපාඩුකම් හොයාගන්නේ කොහොමද? උත්සාහයක් ගන්න නැතුව. හරිද? කොච්චර උඩ පනින්න පුළුවන්ද කියලා බලාගන්න ඕන නම් බිම නිකන් ඉන්න මිනිස්සුන්ට තමන්ට කොච්චර උස පනින්න පුළුවන්ද කියලා බලාගන්න බෑ. ඒක බලාගන්න නම් මොකද කරන්න ඕන? උස පැනලා බලන්න. බලපුවා මට පයින්න පුළුවන් අඩි 3යි. ආ එහෙනම් එතන ඉඳන් එයා වර්ධනය කරගන්නවා. නෑ මට 6ක් පයින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මිනිහ හැමදාම උත්සාහ කරලා බලන්න ඕනේ. ඒකින්ද මේ වගේ වැඩපිළිවෙළවල් අරගෙන තමන් උත්සාහයක් ගන්න. තමන්ගේ දුර්වලතා ටික තමන් තේරෙයි. ලෝකෙම ඉන්න මිනිසුන්ගේ දුර්වලතා ගැන අපේ හිත යනවා. හැබැයි කවදා හරි දවසක තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ දුර්වලතා පැත්තට හිත ගිය දවසක තමයි තමන්ව නිවැරදි වීම ආරම්භ වෙන්නේ. හරිද? මගේ අඩුපාඩු කියන ඒවා දැනගත්ත දවසේ තමයි මගේ නිවැරදි වීම ආරම්භ වෙන්නේ. ඒකින්දා මේ බණ කිව්වත් මහා ලොකු පඬිත් කතා මේ කිව්වත් මම මගේ පැත්තට හැරිලා හැමදාම බලන්න ඕනේ. නැත්නම් කියවන්න පුළුවන් ලස්සනට. සමහර අයට තියෙනවා මුකරි කටවල්. හරිද? හොඳට කියන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. ඒකින්දා මම බලන්න ඕනේ මමත් ඒ වගේ කෙනෙක්ද කියවලා 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 අනිත් අයට කියවලා කියවලා විතරක් බෑ. ප්‍රායෝගිකව මේක මම කරනවාද? මගේ අඩුපාඩු මොනවද? මට හදාගන්න බැරි අඩුපාඩු මොනවද? දරාගන්න අමාරු අඩුපාඩු මොනවද? අයින් කරන්න ගියම දරන්න බෑ. ඒව දැනගෙන ක්‍රමානුකූලව අත මිදි මිදි පුරුදු කර අත්දැකීම ලබන්න ඕන. තමන්ගේ තියෙන ලොකුම අඩුපාඩුවෙන් අත මිදෙනකොට තමන්ට දැනෙන සන්තෝෂය අත්විඳලා බලන්න. හරිද? ජීවිත අඩුපාඩු හොඳට දැනෙනවා අපිට. ඔය කිව්වට සමහර අය කම්මැලියෝ. සමහර අය අධික ආසා ඇත්තෝ. සමහර අය අනිත් අයගේ නපුරු වදන හින්දා හරියට පීඩා විඳින අය. ඒ ඔක්කොම අඩුපාඩු. සමහර අය හරි බොළඳයි, පොඩි දෙයක් ඇති තමන්ගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා වගේ. ඒ ඔක්කොම අඩුපාඩු. ඒ වගේ අඩුපාඩු දැනගෙන හරිද? සමහර අය හරි නොසන්සුන්. සන්සුන් නැහැ. පොඩි ප්‍රශ්නයක් වුණාම හරියට කලබල වෙනවා. සමහර අයට ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. සමහර අය ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. සමහර අයට සකසුරුවම්කම නැහැ. හරිද? ඒ වගේ ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. මේ වගේ දේවල් අඳුරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා තමන්ගේ අඩුපාඩු හොයාගෙන ඒක තමන්ගේ මුළු ජීවිතේම හැමෝගෙම ඇත්තටම සමහර අය හරි දක්ෂයි. වතුර පුරවලා තියෙන කල වගේ. හැබැයි ඒ කලේ අඩියෙන් චූටි හිලක් තියෙනවා කියලා හිතන්න. එතකොට ඉතින් මේ කලේ කියાવી
අනේ මේ අඩියම් පොඩි ඊලා තියෙන්නේ අනිත් හැම තැනම මම ලස්සනට ආවරණය කරගෙන තියෙන්නේ. හරිද? හැම තැනම ආවරණය කරගෙන තියෙන්නේ. එක තැනක චූටි හිලක් තියෙනවා. ඉතින් මොකද ඕකයි? ඔච්චර හැම තැනම ආවරණය කරගෙන තියෙද්දි එක හිලක් තිබ්බව. නමුත් ඒ හිල ඇති අර තියෙන වතුර ටික ඔක්කොම යන්න. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ තියෙන එක අදක්ෂතාවයක්. හුඟක් දක්ෂ මිනිස්සු ඉන්නවා එක දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය නිසා යා විනාශම් වෙනවා. හරිද? අපි දැකලා තියෙනවා සමහර අය සල්ලාලයෝ කියලා නමක් හදාගන්න, සමහර අය බේබද්දු කියලා නමක් හදාගන්න. ගොඩාක් දක්ෂ සමහර මිනිස්සු බීලම මැරෙනවා. හරිද? ඒ වගේ රටේ දක්ෂ මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒකු ශේස්ත්‍රවල ඉන්න ඉහළම දක්ෂයෝ මරණයට හේතු වෙන බිමත්කම. ඒකේ ඒක දුර්වලතාවය. හරියට මේ දුර්වලතාවය හැදුවේ නැහැ. ඒකද අනිත් පැත්ත හැරලා තමන් දිහා බලන්න. එක දුර්වලතාවයක් ඇති ගොඩක් දක්ෂතාවයක් නැති. එතනමයි වහන්න ඕන. එන්න ඒ දුර්වලතාවයේ හින්දා හැමදාම පීඩාව විඳිනවා කිව්වට අපි අන්න ඒ පීඩාව අයින් වෙනවා මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරලා ප්‍රත්‍යවේක්ෂා සටහන් අදිස්ථානයෙන් කටයුතු කිරීම ආදී දේවල් කාලසටහන් වගේ දේවල් අකණ්ඩව දින 20ක් විතර කාලයක් ඇතුළත තමන්ගේ දුර්වලතාවයේ සුවපත් වෙන්න පටන් ගන්නවා. එක්තුවාලයක් වගේ තියෙන්නේ. ඒක සුවපත් වෙනකොට හරියට නිකන් ණයක් අරගෙන ඉඳලා ණයබරෙන් නිදහස් වුණා වගේ බරක් උස්සගෙන ඉඳලා ඒ බර පැත්තකින් තිබ්බා වගේ අසනීපයක් හැදිලා තිබිලා අසනීපේ ඇත්තටම හොඳ වුණා වගේ තමන්ට ලොකු සුවයක් දැනෙනවා. මම මේකෙන් ටික ටික අත මෙදෙනවද කියලා. අන්න ඒ තමන්ගේ දුර්වලතාවයෙන් අත මිදිච්ච ස්වභාවය අත්දකිනකොට පුදුම සන්තෝෂයක් එනවා. අන්න සන්තෝෂය ලැබෙන ක්‍රම ඒවා. හරිද? එහෙම තමයි අර කාර්යක්ෂම මිනිස්සු සන්තෝෂ වෙන්නේ නැතුව මේ අනිත් අයත් එක්ක කරන ගනුදෙනු වලින් තමන්ගේ අභ්‍යන්තර සන්තෝෂය එයා භුක්ති විඳින්න. හරිද? අලුත් අවුරුද්ද මේ පණිවිඩ ගොඩක් කිව්වා. ඔය ටික ඔක්කොම කලින් කියලා තියෙන දේවා. ඉන්ද්‍රකීලයේ වැඩසටහන් රූප බඳින්න. එක දිගට බණ කිව්වනේ. දැන් ඉතින් සතියන්තේ විතරක් ඉන්ද්‍රකීලය අහලා සතියෙම වැඩ කරමු. ඒක නිසා අපිට පුළුවන් ජීවිතය ජය ගන්න. බැරි දෙයක් නැහැ. ශක්තිමත්ම මේ ලෝකේ අවසාන වතාවට කියන්නේ. ලෝකයේ තියෙන උතුම්ම পদවිය සම්මා සම්බුද්ධත්වය. සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්නේ මනුස්සෙක් වෙලා ඉපදිච්ච මහ බෝසත්යන් වහන්සේනම. ඒ කියන්නේ මනුස්ස කියලා කියන උසස් මනසක් නේද? කර්මය අභිභවා යන්න පුළුවන් චිත්ත ශක්තිය වර්ධනය කිරීම. ආනන්තරී පාප කර්මයන් පහ විතරයි අභිභවා යන්න බැරි. ලෝකයේ තියෙන පුදුමාකාර වටිනම ශක්තිමත්ම උපකරණය තමන්ට ලැබිලා තියෙනවා. ඒ උපකරණය හොඳට මලකඩෙහිම කඩලා වැඩ කරන විදිහට හදාගන්න ඇති. හුඟක් අය මේ උපකරණ පාවිච්චි කරන්නේ ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දුවදරුවන් මැරෙනකොට දාලා යන්න වෙලා තියෙන දේවල් ටික හොඳට මුවහත් කරගන්න විතරයි. ඒව ගැන විතරයි මේකේ ඒක යොදලා තියෙන්නේ. ඒව ගැන හිතන්න විතරයි. තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ ශක්තියින් වර්ධනය කරගෙන අන් අයටත් මහා යහපතක් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න එක්කෙනෙක් තමන්ගේ මානසිකත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කරලා සාර්ථක වුණොත් එයා හින්දා තව බොහෝ දෙනෙක් වටේ ඉන්න ඔක්කොම හැදෙනවා. හරිද? ඒ කියන්නේ සියලු දෙනාටම යහපතක් වෙන, අම්මා තාත්තට පවා නිවන් දකින්න හේතු වෙන උතුම් පුද්ගලයෙක් බවට පත් වෙන්නට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ අවුරුද්ද ඉතාම සාර්ථක අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම අන් අයට කරන්න. තමන්ට නම් ප්‍රාර්ථනා කරගන්න එපා. අනිත් අයට ප්‍රාර්ථනා කිරීම හරි වටිනවා. මොකද අපේ හිතේ මෛත්‍රිය උපදිනවා. තමන්ගේ පැත්තට ප්‍රාර්ථනා කරගන්නේ. හරිද? තමන්ගේ පැත්තට මොකද කරන්න ඕන? අදිෂ්ඨානය. මම මේක කරනවා. මොකද මට කරලා දෙන්න කවුරුත් එන්නේ නැහැ. ලෝකේ මොකක්ද බලවේගකින් එකේ ඉල්ලන්න එපා. මේක ලැබේවා, මේක ලැබේවා කියලා. අනිත් අයට ප්‍රාර්ථනා කරන එක හරි වටිනවා. එතකොට තමන්ගේ හිතේ මෛත්‍රිය උපදිනවා. තරහ අඩු වෙනවා. ඒක වටිනවා. තමන්ට ප්‍රාර්ථනා කරගන්න යන්න එපා. ඒක තමන්ට හානියක්. තමන්ගේ පෞරුෂයට හානියක්. තමන්ගේ පැත්තෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේක කරනවා කියලා. යහපත් අවුරුද්දක් හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරපු මේ පින්වන්ත පිරිසට අපි පුණ්‍ය නමෝදනා කළ යුතුව තියෙනවා. අංක 29 වික්‍රමසිංහපුර පාර බත්‍රමුල්ලේ පදිංචි ඉන්ද්‍රජිත් ෆොන්සේකා මහතා,
තමයි අද දවසේ මේ දේශනාවේ දායකත්වය අරගෙන විකාශන දායකත්වයෙන් කටයුතු කරන්නේ. මාර්තු 17 වෙනි දින යෙදුණු ඉන්ද්‍රජිත් මහතාගේ උපන්දිනය හේතුවෙන් මෙම ධර්ම දානමය කුසලයෙන් අත්වන පිනෙන් එම මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව වගේම මේ මහතාගේ බිරිඳගේ කියන දෙපාර්ශ්වයේම මේ පරිලයන්ට යෙදුණ මව් දෙමව්පියන් සියලුම ඥාති හිත මිත්‍රාදීන් වගේම රියානතුරකින් 1992 දී මියගිය දිමිත්‍රි ෆොන්සේකා පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඇමරිකාවේ වෙසෙන දෙවංජිත් ෆොන්සේකා පුතුණුවන්ට සහ ඔනාලි ගුණසේකර ලේලිය යන අයගේ ඉගෙනුම් කටයුතු සහ රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. අද දින මේ පින්කමට සහභාගී වෙන හිත මිත්‍රාදීන්ගේ අනාගත සුභ සිද්ධිය මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවකින් යුක්තව කටයුතු සම්පාදනය කරගනිමින් බාහුබලය යොදලා හරියම්බ කරගත් ධනෙවිය පහදාම් කරලා මේ උතුම් පින්කමක් සිද්ධ කරලා මේ පින්කමේ අනුභවයෙන් කෙනෙක්ගේ චිත්තසංතානයක් සුවපත් වෙන වාරයක් වාරයක් ගන්න මේ අතන් බලාපොරොත්තු වෙන සියලු යහපත් දේවල් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඉන්ද්‍රජිත් මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. යහපත් ජන්මදිනයක් බවට පත් වේවා. උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම මහතාගේ සහ ස්වාමි දියණියගේ ඒ පවුල්වල මිය පරලොව යන්නට යෙදුන දෙමව්පියන් වගේම ඥාත හිත මිත්‍රාදීන් වගේම දිමිත්‍රි ෆොන්සේකා පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. එම දරුවාට සංසාරික ජීවිතය පුරාවට මෙම ලකල් මරණයකට පත්වන්නට හේතු සකස් නොවේවා. සියලුම මිය පරලොවගේ ඥාත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේලා යත්තන් සුගතිගාමී වේවා. සුඛී සුවපත් භාවයට පත් වේවා. සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට හේතු සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දේවංජිත් ෆොන්සේකා, උනාලි ගුණසේකර ඇතුළු ඒ සියලුම දෙනාගේ ගිණුම් කටයුතු ආදී රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඉන්ද්‍රජිත් ෆොන්සේකා මහතා, එම මැතිණිය ඇතුළු කොටගත් ඒ දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම සුජීවත්ව වාසය කරන හැම දෙනාම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුක් කරදරයක් අන්ට තිබෙනම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවතාවයන් නැති වේවා. සංසාරික ජීවිත පුරාවට කිසිදු පාප මිත්‍ර ඇසුරකට නම් පත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. උතුම් වූ සදහම් දේශනාව පැවැත්තු පූජනීය උඩදුම්බර කාශ්‍යප පින්වන්ත නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මෙවන් වූ උදාරතර ජාතික ශාසනික මෙහෙවරෙහි නිරතවීමට උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේදී ධර්මශ්‍රවණයට පින් සිත් ඇති ලෝසත වෙනුවෙන් මේ උතුම් වූ ධර්මදානය සිදු කළේ අංක 29 වික්‍රමසිංහපුර පාර වත්‍රමුල්ල පදිංචි ඉන්ද්‍රජිත් ෆොන්සේකා මහතා විසින්. එසුපින්වත් පිරිස විසින් අරමුණු කරන සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ධර්මශ්‍රවණය කළ සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලුම දානයන් අතර උතුම්ම දානය ධර්මදානයයි. මෙලෙසින් උතුම් වූ ධර්මදානය සිදු කරන්නට ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව තිබෙනවා. එවෙනුවෙන් නමතන්න JTV ප්‍රධාන කාර්යාලය 011-711-712. උතුම් වූ සදහම් දේශනාව මින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය. මෙම උතුම් සදහම් දේශනාවේ සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා ජයමක දේශනා YouTube නාලිකාවට පිවිසෙන්න.